රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ. ඔබත් ආරක්ෂාවේ රටත් ආරක්ෂා කරන්න. නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. ආයුබෝවන්. වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව කරුණු තුනක් මත ඉදිරි කාලයේ ඉතාමත්ම අවදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග මහජනතාව වගකීමකින් තොරව ගමන් පිමන් යාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම ඉන් ප්‍රධාන වන බවද ඔහු සඳහන් කරයි. එමෙන්ම පළාත් අතර සංචරණ සීමා පනවා ඇති බව ප්‍රකාශ කර ඇතත් ඒ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බරපතල තත්වයක් බවද ඔහු කියා සිටී. නීති රීති පැනවීම තුළින් පමණක් කිසිදු පාලනයක් කළ නොහැකි බවත් බලධාරීන් සිය වගකීම් නිසිලස ඉටු නොකරන්නේ නම් ඉදිරියේදී අනිටුඵල විපාක විඳින්නට සිදුවන බවද උපුල් රෝහණ මහතා පවසයි. එමෙන්ම කොවිඩ් මෘතදේහ බැහැර කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛනයේද ඉතාමත්ම අහිතකර බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා සඳහන් කරයි. එම චක්‍ර ලේඛනයට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියකින් තොරව කොවිඩ් මෘතදේහ මුදා හැරීම තුළින් සමාජයේ දැඩි අනතුරුදායක තත්වයකට පත්විය හැකි බවද සභාපතිවරයා සඳහන් කරයි. පසුගිය අවුරුදු උත්සව සමයේදී ඉදිරි අනතුරුදායක තත්වය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළත් බලධාරීන් මෙන්ම මහජනතාවද නැසූ කන්ව සිටීමේ ප්‍රතිඵලය වර්තමානයේදී අපට භුක්ති විඳින්නට සිදු වී ඇති බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. තවත් මෙවැනිම පුවත් නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි අලුතින්ම අප්ලෝඩ් කරන වීඩියෝස් ගැන කලින්ම දැනගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.